Sri Lanka's breakfast show. අද 2019 නොවැම්බර් මාසේ 3 වනදා ඉරිදා දිනයක් සුපුරුදු විදිහට දෙරණ අරුණෙන් රටට ආදරය කරන පරම්පරාව ඔබ වෙනුවෙන් බොහෝ දේවල් අපි රැගෙන ඇවිත් තිබෙනවා. ජාතික පුවත්පත්වල තොරතුරු වලට සීමා වෙන්නේ නැතුව විශ්ලේෂණාත්මක හුපුරා හෝරාවක් ගත කරන්නට තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. සිටින් ඉදින් වෙනදා වගේම අපි මුලින්ම දිවයින ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්නට සූදානම්. සජිත් ගෝඨාභය පසුපස රෝ ඔත්තුකරුවෝ කියලා තමයි එහි ලොකුවට දක්වලා තිබෙන්නේ. ජනාධිපති දුර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ඉන්දිය බුද්ධි සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයන් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී තිබෙනවා. යාපනයේ සහ හම්බන්තොට ඉන්දිය කොන්සල් කාර්යාලය පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම ඉතාමත් පහසු වී තිබෙන බව තමයි දිවයින පුවත්පත අනාවරණය කරන්නේ. ඉතින් ඒ අනුව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දිය ජාතිකයන් යැයි සැකකරන පිරිසක් තමිල්නාඩුවේ සිට සති දෙකකට පෙර යාපනයට පැමිණ ඇති බවයි. රෝ සංවිධානයට ඍජුව සම්බන්ධව උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන්ද මොවුන් හමු වී තිබෙනවා. 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලද්දේ රෝ සංවිධානයේ බව ඒ මහතා පසුව හෙළි කර තිබුණා. මෙම රෝත්තුකරුවන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සෑම මැතිවරණ ප්‍රචාරක රැලියකටම ගොස් එහිදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සිදු කරන ප්‍රකාශ පටගත කරන බවද මේ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරනවා. මෙහිදී රෝ සංවිධානයේ වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ඉන්දියාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත පිළිබඳව බවයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර අද දේශීය පුවත්පත වාර්තා කර සිටිනවා අලුත් ජනපති ජිනීවා දංගෙඩියට කියලා ප්‍රශ්නාර්ථයක් සහිතවයි මේ සිරස්තලයේ ගෙනෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජයගත්තද ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සලකා බැලිනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනමයි කියලයි එහි දක්වා තිබෙන. ඉතින් එහිදී මෙරට හමුදාපති ලෙස ලුතිනෙන් ජනරාල් ශවින්ද්‍ර සිල්වා පත්කිරීම ගැන බටහිර රටවල් තදින් ප්‍රශ්න කෙරෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා. එහෙත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් කල් තබාම ප්‍රකාශ කළේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දුවක් නිසා ඒ වෙනස් කිරීමේ සූදානමක් නැති බවයි. එහෙත් බටහිර රටවල් ගණනාවක් ඒ දුරදිග ගෙන යාමේ සූදානමක් ඇතැයි දැනගන්නට තිබෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා තානාපති ප්‍රජාවට ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව නැවත සලකා බැලිය යුතු බවයි. ඉතින් 2015 ජනාධිපතිවරණයේදී ඔබට මතක ඇති කරලියට පැමිණි ප්‍රධාන තේමාවක් වුණේ විදුලි පුටුව. ඉතින් ඔන්න දැන් දංගෙඩියක් ගැන කතා කරනවා. අලුත් ජනපති ජිනීවා දංගෙඩියට කියලා තමයි අද දේශීය පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර දිවයින පුවත්පතේ සිරස්තලයකට අපි යන්නට සූදානම් නැවත වතාවක්. උතුරේ ද්‍රවිඩ ජනතාව මේ වන විට කිනම් හැඟීමකද පසුවන්නේ? ඇත්තෙන්ම ඔවුන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, තමන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු පිළිබඳව, ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව, බොන වතුර ටික පිළිබඳව අවධානය යොමු කරද්දී එහි නායකයන් විවිධ දේවල් පෙන්වමින් ජාතිවාදය උස්සන්නට උත්සාහ කරනවා. ස්වයං නිර්ණ අයිතිය පිළිබඳව, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳව, ඊට අමතරව රට දෙකඩ කිරීම පිළිබඳව විවිධ ලනු දෙන්නට උතුරේ නායකයන් කටයුතු කළත් ඒ ලනු ගිලින්නට ඒ ජනතාව සූදානම් නැති බවයි පෙනෙන්නේ. උතුරේ ජනතාව ද්‍රවිඩ සන්ධානයට පිටුපාති කියලා කොළපාටින් අද වාර්තා කරන්න අපි දන්නේ නැහැ ඇයි කියලා දිවයින පුවත්පත ගෙනෙන්නේ සිරස්තලය. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන න්‍යායපත්‍රය මේ වන විට උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව අතරේ දැඩි ලෙස ප්‍රතික්ෂේප වී තිබෙන බව එම පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් කොටිහිතවාදී විදේශගත දෙමළ ඩයස්පෝරාවේ හා විජාතික වුවමනාවන් අනුව බෙදුම්වාදයට මුල් තැන දෙමින් උතුරේ සාමාන්‍ය ජනතාවගේ ගැටලු අමතක කර ක්‍රියා කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙන බව පුවත්පත කියනවා. උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව පවසා සිටින්නේ කුලීන වූ රාජකීය දේශපාලනයක නිරතව සිටින දෙමළ ජාතික සන්ධානය කුලය මත පදනම්ව උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. යුද හමුදාව සතුව තිබූ උතුරේ ඉඩම් අක්කර 11,000ක ප්‍රමාණයක් මේ වන විට අක්කර 9,000ක් පමණ මුදාහැර ඇතත් එම ඉඩම් අතරින් තමන්ට හිමි කොටසේ නිවසක් තනාගත නොහැකිව අසරණ වූ විශාල පිරිසක්ද අද උතුරේ සිටින බව ඔවුන් පෙන්වා දෙනවා. දරිද්‍රතාවය, ජලය නොමැතිවීම සහ නිසි පරිදි වැසිකිලි පහසුකම් නොමැතිවීම ආදී ලෙසින් ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වූ බොහෝ දේ අද උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවට අහිමි වී තිබියදී දෙමළ ජාතික සන්ධානයේ ඉඩම් බලතල, පොලිස් බලතල වැනි නොවැදගත් බෙදුම්වාදී අදහස් සමග රජය හා ගැටමින් සිය රාජකීය දේශපාලනය කරගෙන යන බවයි උතුරේ දෙමළ වැසියන් පෙන්වා දෙන්නේ. ඉතින් ඇත්තෙන්ම උතුරේ තිබෙන්නේ ජාතිවාදයක් නොවේ. මේ පිළිබඳව ශාස්ත්‍රීය විවරණයක් කරපු විද්‍යාර්ථීන් සඳහන් කරන්නේ
කුලබේදයක් තිබෙන්නේ. ඇතැම් කුලවල පුද්ගලයන්ට තවත් කුලවල පුද්ගලයන්ගේ කෝවිලකට ඇතුළු වෙන්නට පත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අද දැවන්ත ලිපියක් අපිට එය උපුටා ගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. පළ කරලා තියෙනවා අරුණ පුවත්පතේ එහි දක්වා සිටින්නේ සමහර කුලීනයන්ගේ නිවස්වලින් ඉවත ලන ආහාරයක් අරගෙන අහුලාගෙන කන්නටවත් කුලහීනයන්ට අවස්ථාවක් නොලැබෙන බවයි. වතුර පොදක් බොන්නට දෙන්නේ නැති කුල අර්බුදයක් උතුරේ ඉතාමත් දැඩි ලෙස පවතිනවා. ඉතින් ඒ තමයි අවසානයේ සිංහලයාට එරෙහි සටනක් විදිහට ඔවුන් ජනගත කරලා මහා මිනිස් සංහාරයකට පාර කපන ලද්දේ. ඉතින් කොහොම වුණත් ඒ ජයග්‍රහණය කරන්නට ලංකාවේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවට ශක්තිය ලැබුණා. ඉතින් ඒ යුද ජයග්‍රහණයත් ඔන්න දැන් ගලවමින් පවතිනවායි කියලා දේශය පුවත්පත කියනවා. යුද ජයග්‍රහණයේ ඡායාරූප මැකෝ අතින් ගැලවෙයි කියලයි සඳහන් වෙන්නේ. වෙන කවුරුවත් අතින් නොවේ, මැකෝ අතින් ගැලවෙනවායි කියලා අද දේශය කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව විසින් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ ඇතුළත් යුද ජයග්‍රහණයට අදාළ ඡායාරූප ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම පොදු ජන පෙරමුණට දැනුම් දී තිබෙනවායි කියලා අද දේශය පුවත්පත කියන. ඉතින් ය නියෝගයක් නොවුණත් ඉල්ලීමක් ලෙස කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පොහොට්ටුව ප්‍රධාන ලේකම්වරයාට ප්‍රකාශ කර තිබෙන්නේ. යුද්ධයට සම්බන්ධ වූ සරත් ෆොන්සේකා සහ මහේෂ් සේනානායකද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා තිබෙනවා. ඉතින් මේ ඉල්ලීමට නීතිමය පදනමක් පෙනෙන්නට නැතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කරන සැලකීමක් ලෙස යුද්ධයට සම්බන්ධ ඡායාරූප කිහිපයක් පොහොට්ටුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් කරන බව, ඒ ගැන දේශයට කරුණු දැක්වූ පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරන ලද බවත් එම පුවත්පත අද වාර්තා කර සිටිනවා. ඉතින් ඒකම අපි පොඩි ඔත්තුවක් දෙන්නට සූදානම් දේශීය පුවත්පතේම සිරස්තලයක් උපුටා දක්වමින් හැකිනම් මැකෝ එහෙම නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපතිතුමනි මේ පිළිබඳව සංවේදී වෙන්න, මේට යම්කිසි ප්‍රතිකාරමයක් යොදන්න. භික්ෂුණීන් 8000කට ඡන්දය අහිමි කියලා අද දේශයේ රතුපාටින් වාර්තා කරනවා. ඒ අනුව භික්ෂුන් වහන්සේලා 8000කට ඡන්දය අහිමි වී ඇති බව සමස්ත ලංකා භික්ෂුණී බලමණ්ඩලයේ මහා ලේකකාධිකාරී භික්ෂුණී අධ්‍යාපන පීඨයේ කෘත්‍යාධිකාරී ආචාර්ය කොත්මලේ සුමේදා මෙහෙණින් වහන්සේ උපුටා දක්වමින් අද මේ පුවත්පත වාර්තා කරනවා. ඉතින් ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය මෙහෙණින් වහන්සේලාට අහිමි වෙලා තියෙනවා. උන්වහන්සේලා වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට මෙතෙක් කිසිදු රජයක් පීවරගෙන නැහැ. 1997 අස්ගිරි මහා විහාරය දඹුලු පාර්ශ්වයේ මහානායක ඉනාමලුවේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ මූලිකත්වය ඇතුව මෙරට ඇති කළ භික්ෂුණී ශාසනයේ මෙහෙණින් වහන්සේලා සහ සාමණේර වහන්සේලා මේ තත්ත්වයට පත්ව සිටිනවා කියලා සුමේදා මෙහෙණින් වහන්සේ කියනවා. ඉතින් මේ වන විට ලංකා පුරා මෙහෙණි ආරාම 346ක් තිබුණත් ඉන් එකකවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හෝ කිසිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලියාපදිංචිය සඳහන් වන්නේ නැතයි මේ මෙහෙණින් වහන්සේ සඳහන් කරනවා. ඉතින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් සාකච්ඡා කරන අපේක්ෂකයන් මේ මෙහෙණින් වහන්සේලාගේ ඡන්ද අයිතිය පිළිබඳවවත් අනු ආඩුම ගානේ අවධානය යොමු කරන්නට කියලා තමයි අපිට කියන්නට වෙන්නේ. ඉතින් මේ අතර අද දේශීය පුවත්පතේම තවත් සිරස්තලයකට අපි යන්නට සූදානම්. දැන් පෞද්ගලික මාධ්‍යවල හැසිරීම පිළිබඳව, එහෙම නැත්නම් පෞද්ගලික මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිළිබඳව විවිධ කතිකාවත් නිර්මාණය වෙමින් පවතින කාලයක්. කොහොම වුණත් නීතියක් නැති නිසා පෞද්ගලික මාධ්‍ය පාලනයක් නැහැයි කියලා මැකෝගෙන් මැති ඇමතීන්ට විරෝධය. ඕගොල්ලන් නීතියක් හදලා තිබ්බනම් මං ආණ්ඩු මට්ටු කරනවායි කියලා තමයි කිලෝග්‍රෑම් 80ක් බර අපේ මැතිවරණ කොමසාරිස්තුමා සඳහන් කරන්නේ. මේ පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට තමන්ට කිසිම නීතිමය බලයක් මැතිවරණ පනත මගින් පවරා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා දේශීය පුවත්පතට ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා. ඉතින් ඒ අනුව ජනාධිපතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ප්‍රධානීන් සමග පසුගිය අඟහරුවාදා පැවති රැස්වීමේදී ජනතා විමුක්ත පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පෞද්ගලික මාධ්‍ය පාලනය කරන ලෙස මැතිවරණ කොමිසමෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. එහෙත් තමන්ට ඒ සඳහා නීතිමය බලයක් නැතැයි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සවිස්තරව කරුණු දැක්වුවා. ඔහු කිව්වේ තමන් මේ සඳහා බලය ලැබෙන අනපනත් සම්මත කර දෙන ලෙස මැති සභයෙන් වාර ගණනාවක් ඉල්ලා ඇතත් එය ඉටු නොවීම ගැන කොමිසම වරදකරුවෙකු නොවන බවයි. ඉතින් සභාපති දේශප්‍රිය මහතාගේ පැහැදිලි කිරීම පිළි නොගත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත අජිත් පී පෙරේරා සහ ජනතා විමුක්ත පෙරමුණේ නියෝජිත බිමල් රත්නායක මැතිවරණ කොමිසමේ සභාපතිගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ නායක රැස්වීමෙන් නැගිටලා ගියයි කියලත් අද දේශීය පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් අපි එතනින් යන්නට සූදානම්. දැන් නීතියක් නැති නිසා පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු මට්ටු කරන්නට නොහැකි වෙලා තිබෙනවා. එය එක්තරා ආකාරයකින් ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව කොළෙලිය විදිහට තමයි දක්වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් විවිධ පුද්ගලයන්ගේ විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම්වල අවශ්‍යතාවයන් අනුව පෞද්ගලික මාධ්‍යත් හසුරවන්නට ගියොත් ඒ විදිහටම රාජ්‍ය මාධ්‍යත් හැසිරෙමින් පවතින කාලයකදී
ඉතාමත් ශෝචනීය තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඉතින් ඔය නීතියක් නැති නිසා ක්‍රියාත්මක වෙන්නට බැරි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියද්දී ඔන්න නීතියක් තියෙන නිසා මේ අය සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගන්නට කියලා අපට ඉල්ලා සිටින්නට පුළුවන්. සත්‍යග අරුණ අද වාර්තා කරනවා අගමැති ඇතුළු අමාත්‍යංශ 17ක් මැතිවරණ නීති කඩලා අගමැති ඇතුළු අමාත්‍යංශ 17ක් මැතිවරණ නීති කඩලා පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා කබ්ගහයි කියලත් ඒ අතර සඳහන් කරනවා. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රාජ්‍ය බලය අයිතු ලෙස භාවිත කරමින් වැඩිපුරම මැතිවරණ උල්ලංඝනය කර ඇත්තේ ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධනයේ සඳහා අමාත්‍යංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මගින් පෙෆරල් සංවිධානයට පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවායි කියලා අද අරුණ පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව අගමැතිතුමා ඇතුළු තවත් පිරිසක් මේ මැතිවරණ නීති උල්ලංඝනයට දායක වෙලා තිබෙනවා. පසුගිය සිකුරාදා වන විට එම සංවිධානයට ලැබී ඇති පැමිණිලි 109න් එම අමාත්‍යංශ 17ට අමතරව ජනාධිපතිවරණයට සම්බන්ධ අමාත්‍යංශයකින්ද රාජ්‍ය බලය අයිතු ලෙස යොදවා තිබෙන බවට පැමිණිලි ලැබෙනවා. එම පැමිණිලිවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවද චෝදනා එල්ල වී තිබෙන බව තමයි දක්වා තිබෙන්නේ. ඊට අමතරව පොහොට්ටුව විසින් බලය හිමි කරගෙන තිබෙන ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතනවලත් මැතිවරණ නීති දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බවට සතියග අරුණ අද මෙලෙසින් තොරතුරු වාර්තා කරනවා. මේ අතර ලංකාදීපය කියන්නේ දැන් මේ අමාත්‍යංශ 17ක් ගැන කියනවා. ලංකාදීපය එය 18ක් ලෙස වාර්තා කරනවා. එහි දක්වා තිබෙන අන්දමින් අමාත්‍යංශ 18ක් පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති කඩලා පෙෆරල් සංවිධානය කරන ප්‍රකාශය ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 18ක් හා පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බවට වාර්තා වෙනවා. පත්වීම් මාරුවීම් උසස් කිරීම් බඳවා ගැනීම් රජයේ වාහන පාවිච්චි කිරීම ඇතුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තිබෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාව පුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත මෙලෙසින් වාර්තා කරනවා. මේ අතර අපිට සිරස්තලයකට යන්නට පුළුවන් අරුණ පුවත්පතේ. ඒ සිරස්තලය නම් ඉතාමත් ආශ්වාදනීය සිරස්තලයක්. මොකද විදේශගතව සිටින්නා වූ ශ්‍රී ලාංකිකයන් ලංකාවට ආදරේද නැද්ද කියලා බොහෝ දෙනා විමසා සිටිනවා. විදේශවලට සේවය කරමින් සිටින්නේ ඇයි, අපේ රටට සේවය කරන්නට ඔවුන් සූදානම් නැද්ද කියලා විමසා සිටිද්දී අපිට එහෙම කෙලින්ම සඳහන් කරන්න ඍජුව සඳහන් කරන්නට හැකියාවක් නැහැ. මොකද ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් කරන්නට පුළුවන් යුතුකම් ඉෂ්ට සිද්ධ කරමින් සිටිනවා දිගින් දිගටම. විශේෂයෙන්ම ඒ රටවල්වලදී ත්‍රස්තවාදයට LTTE බෙදුම්වාදයට විරුද්ධව ඔවුන් ලොකු හඬක් නගමින් සිටිනවා. ඊට අමතරව අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔවුන් ගුවන් ටිකට් පත් අරගෙන නිවාඩු දාගෙන ලංකාවට එන්නට සූදානම් බවයි. ජනාධිපතිවරණයට ඡන්දය දෙන්න විදේශගත ලාංකිකයන් 180,000ක් එයි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් 180,000ක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළ කර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පුටා දක්වමින් සත්‍යගාරුණ පුවත්පත වාර්තා කරනවා. මුලින් 6,000ක් කියලා තොරතුරු වාර්තා වුණේ පුවත්පත්වල, දැන් මේ 180,000 දක්වා ඉහළ ගොස් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ අය ලංකාවට ඇවිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය රට වෙනුවෙන් පාවිච්චි කිරීමට සූදානමින් සිටිනවායි කියලා තමයි සතියාග අරුණ මෙලෙසින් වාර්තා කර සිටින්නේ. අපි එතනින් යන්නට සූදානම් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකට. දිවයින පුවත්පත අද වාර්තා කරනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂකයන්ට කඩේ යන අපේක්ෂකයන් පිළිබඳව මේ වන විට ඡන්දලයිස්තුවේ නම් 35ක් ඇතුළත් වෙනවා. ඒ ඡන්දලයිස්තුවේ නම් 35ෙන් 12 දෙනෙක්ම ඇත්තෙන්ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන, එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් වීමේ අපේක්ෂාව තිබෙන අය නොවේ. ඒ වගේම යම්කිසි මතවාදයක් සමාජගත කරන්නට හෝ උත්සාහ දරන අය නොවේ. මේ 12 දෙනෙක්ම කඩේ යන අය කියලා තමයි අද දිවයින ඉරදා සංග්‍රහය කියන්නේ. ජනපති අපේක්ෂකයෝ 12ක් කඩේ යති මැකෝ හඳුනා ගනී කියලා දක්වලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් 12 දෙනෙකු පමණ ඉදිරිපත් වී සිටින්නේ වෙනත් අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා සහ මැතිවරණ වරප්‍රසාද ලබා ගැනීම වෙනුවෙන් යයි මැතිවරණ කොමිසම අනාවරණය කරගෙන තිබෙනවායි කියලා දිවයින ඉරදා සංග්‍රහය කියන. ඉතින් ඒ නම් 12 ප්‍රසිද්ධියට පත් කරොත් වඩාත් හොඳයි කියලා තමයි අපි කියන්නේ. මොකද මේ කඩේ යාම නිසා අපට ඉතාමත් අධික මිලක් කෝටි 500 කෝටි 600 දක්වා වර්ධනය කර ගැනීමක් වෙන්නට වුණු නිසා කොහොම හරි ප්‍රධාන අපේක්ෂකයන්ට පක්ෂව අදහස් ප්‍රකාශ කිරීම සහ ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත වැඩිපුර නියෝජිතයන් පත් කර ගැනීමට සහාය දැක්වීම මොවුන් මේ වන විටත් කරමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ. අපි වෙලාව බලමු. නව
සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. දැන් 1988 දී මට මතක විදිහට පැවැත්වපු මැතිවරණයේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේක්ෂකයන් 3 දෙනෙක් විතරයි. ඒ ආර් ප්‍රේමදාස මහතා, ඊට පස්සේ සිරිමාව බණ්ඩාරනායක මහත්මිය සහ ඔසියා බේගුණසේකර මහතා. එකල පැවති භීෂණයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපේක්ෂකයන් ගණන 3කට සීමා වුණේ. ඉතින් දැන් එහෙම භීෂණයක් නැති නිසා දන්නේ බිය නැතුව ජනාධිපතිවරණ අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වෙනවා. හරි සරල කාරණයක් දෙන්නේ රුපියල් 75,000ක අපයක් තබන්නට තිබෙනවා, යම් කිසි තැන්පතු මුදලක් තබන්නට තිබෙනවා. ඊට අමතරව මොකක් හරි පක්ෂයක් පක්ෂ 60 ගාණක් ලංකාවේ තියෙනවා, මොකක් හරි පක්ෂයක් කුලියට අරගෙන ඒ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නට හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා හිටියනම් පක්ෂයක් අවශ්‍යම වන්නේ නැහැ. ඒත් මේ තමන්ගේ ෆැන්ටසි සාක්ෂාත් කරගන්නට, එහෙම නැත්නම් කාට හරි කඩේ යන්න, එහෙම නැත්නම් විදේශ රටක තානාපතිකමක් ගන්නට හරි වීසා එකක් ගහ ගන්නට හරි මොකක් හරි ඉතාමත් සිල්ලර අවශ්‍යතාවයක් වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඔවුන්ගේ සිල්ලර ආසාවන් නිසා වන්දිය ගෙවමින් පවතින්නේ ඔබත් මමත්. අපි හරිම අමාරුවෙන් ලංකාවේ බදු මුදල් ගෙවන්නේ, උපේන දේවල් වලින් ඉතාමත් වැඩි පිරිසක් අපි වක්‍ර බදු විදිහට ගෙවනවා. බදු ගෙවනවද කියලා දන්නේ නැතුව ඊට අමතරව ඍජු බදු විදිහටත් අපි බදු විශාල වශයෙන් ගෙවමින් පවතිනවා. රුපියල් 50,000කට වඩා වැඩි ආදායමක් ලබන සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක් කරන පුද්ගලෙක් ඒකෙන් වැඩි කොටසක් බදු වශයෙන් ලංකාවේ රජයට ගෙවමින් පවතිනවා. ඒ බදු මුදල් තමයි මේ විවිධ පුද්ගලයන්ගේ සිංහ සිල්ලර ආශාවන් සඳහා භාවිත වෙමින් පවතින්නේ. ඉතින් අද ලංකාදීපයේ කියනවා 19 වන පිටුවේ ඇතුළු පිටුවක අපේක්ෂකයන් ගණන වැඩිවීමෙන් ඡන්දයට ඇතිවන බලපෑම පිළිබඳව ඡන්ද පත්‍රිකාව දිගයි. ඡන්දදායකයාට ඡන්ද ලකුණු තීරුම් ගන්න කාලයක් යනවා. ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරන්න කුටි වැඩි කරයි. ගණන් කිරීම හා ප්‍රතිඵල ප්‍රකාශ කරන කාලය දිගු වෙයි. පාසල් ගොඩනැගිලිවල බිත්ති කඩා ඉඩ ලබා ගැනීමේ අදහස නම් ඔන්න අයින් කරගෙන තිබෙනවා. නිරීක්ෂකයන්ට ඉන්න තාවකාලික ස්ථාන සකසයි යනු වෙනුත් අද දයාශීලී ලියනගේ විසින් ඉදිරිපත් කරන මේ දැවැන්ත ලිපියේ දක්වා තිබෙනවා. ඉතින් මේ අපේක්ෂකයන් 35 දෙනාගේ නම් ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ දිග බරපතලම ප්‍රශ්නය වෙලා තිබෙනවා. අඟල් 26ක් දිග ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයාටත් අසීරුවක් වෙනවා. වෙනදා අඟල් 12ක පමණ දිගින් යුතු ඡන්ද පත්‍රිකාව මෙවර දෙගුණයකටත් වඩා දික් වී තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් ඡන්දය ලබා දිය යුතු අපේක්ෂකයාගේ සලකුණ තෝරා ගැනීමට වැඩිපුර කාලයක් ගත වීම අනිවාර්යෙන්ම සිදුවෙන්නා. ඉතින් තමන්ට අවශ්‍ය අපේක්ෂකයාගේ සලකුණ සුළු මොහොතකින් හඳුනාගත හැකි පුද්ගලයන් මෙන්ම සීරුවෙන් තෝරා බේරා ගන්නා පුද්ගලයන්ද ඉන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ගතවන කාලය සලකා බලා ඡන්දය පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමට සිදු වුණා. වෙනදාට උදේ 7 ඉඳන් 4 වෙනකන් තිබෙන ඡන්දය මෙවර 7 ඉඳන් 4:05 දක්වා පැවැත්වෙනවා. ඒ වගේම 18 වෙනිදා දිවා ආහාරය ලබා ගන්නා මොහොත දක්වා අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමේ අපේක්ෂාව දල්වා සිටින්නට ජනතාවට සිදු වෙනවා. ඉතින් කීප දෙනෙකුගේ නේද සිල්ලර අවශ්‍යතාවයක් නිසා මුළු මහත් රටක් පීඩාවට පත්වන අපහසුවට පත්වන සයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් අලුත් පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන් වරකදී තර්කයක් ඉදිරිපත් කරා, යෝජනාවක් ඇත්තෙන්ම ඉදිරිපත් කරා. මෙලෙස ඉදිරිපත් වන අයට තමන්ගේ අවශ්‍ය, ඒ කියන්නේ යම්කිසි නියමිත ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ නැත්නම් විශාල මුදලක් මේ වියදම් වුණු මුදලින් 100% ගණනක් ඔවුන්ට ගෙවන්නට නියෝග කරන නීතියක් ගෙනෙන්නට කියලා. ඉතින් එහෙම කරලා හරි මේ විකාර රූපී අපේක්ෂකයන් අඩු කරන එක තමයි වඩාත් හොඳ කියලා කියන්නට පුළුවන්. විශේෂයෙන්ම කඩේ යන අපේක්ෂකයන් අඩු කර දමන එක ඉතාමත් වැදගත් කියලා කියන්නට පුළුවන්. ඉතින් කොහොම හරි මේ ඡන්දය දෙන එකත් මෙවර ඡන්දදායකයාට එතරම් ලිහිසි පහසු කටයුත්තක් නෙවෙයි. අපි ඡන්ද පත්‍රිකාවක් පිළිබඳව යම් කිසි අධ්‍යයනයක් කරාම සමහර ඡන්ද ලකුණු 2-3 එකම වගේ තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු වලට ඉතාමත් සමාන තවත් ඡන්ද ලකුණු තිබෙනවා. ඉතින් මේ ඡන්ද ලකුණු වැරදෙන්නත් පුළුවන්, කොහෙවත් ඉන්න කෙනෙකුට ඡන්දය ප්‍රකාශ වෙන්නත් පුළුවන්. ඉතින් මේ අර්බුදයෙන් මිදෙන්නට මැතිවරණ කොමිසම යම් කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා. සෙලිවෙන පුවත්පත් අද වාර්තා කරනවා. වැරදුනොත් අලුත් ඡන්ද කොලයක් ලබා දෙනමයි කියලා. ඒ අනුව ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්‍රිකාවේ යම් වැරදීමක් සිදුවුවහොත් ඒ නිවැරදි කිරීමට ඇඟිල්ලෙන් මකන්නට හෝ කුරුටු ගන්නට නොයන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. ඒ ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා කියලා තමයි අද පුවත්පත කියන්නේ. ඉතින් ඇඟිල්ලෙන් මැකීමට හෝ කුරුටු ගෑමින් සිදුවන්නේ ඒ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත්වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඡන්දය සලකුණු කිරීමට ඡන්ද මධ්‍යස්ථානයේ වෙත යන විට තමන් ඡන්දය දෙන්නේ කාටදැයි පැහැදිලි අවබෝධයකින් යන්නේ නම් වැරදීම් සිදු නොවන බවයි ඔහු කියන්නේ. කොහොමුණත් වැරදුණු ඡන්ද පත්‍රිකාව වෙනුවට අලුත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන්නේ වැරදුණු පත්‍රිකාව ඡන්ද පොළ නිලධාරියා විසින් යම් නීති රාමුවකට අනුව බාර ගැනීමෙන් අනතුරු වන බැවින් කිසිදු අක්‍රමිකතාවයක් සිදුවීමේ අවකාශයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවායි කියලා
සිලිමින පුවත්පත කියනවා. ඉතින් එහි දක්වා තිබෙන්නේ වැරදුනොත් අලුත් ඡන්ද කොලයක් කියලා. වැරදුනොත් නම් ඉතින් අලුත් කොලයක් දීලා හරියන්නේ නැහැ. ඒ වැරද්ද අපිට සමහර විට මුළු ඉතිහාසය පුරාවටම ලොකු වැරදීමක් බවට පත් වේවි. අපි ඉතිහාසයේ අවුරුදු 71ක් තිස්සේ බොහෝ වැරදි සිදු කරගත්ත ඡන්දදායකයන් පිරිසක්. ඉතින් මෙවරත් අපි තවත් වැරද්දක් කරගත්තොත් එහෙම ඒ වරද අපේ අනාගත පරම්පරා ගණනාවකටවත් හදලා ඉවර කරන්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි ඉරිදා ලංකාදීපයේ අද කියන ඕන තවත් වැරද්දක් වෙන්නට යනවා. ඉතින් පක්ෂ ભેදයක් නැතුව, ಜಾති ආගම් ભેදයක් නැතුව මේ වැරද්ද නිවැරදි කරගත යුතුයි. මිලේනියන් ගිවිසුමෙන් දේශපාලනයේ කැළඹෙයි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග මේ වන විට දේශපාලන ශාස්ත්‍රයේ දැඩි කැළඹීමට ලක්ව තිබෙන බව පුවත්පත කියනවා. මෙම ගිවිසුම ඇමරිකාව සමග අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තාගේ එකඟතාවයකින් තොරව පසුගිය සතියේ තීරණය කර තිබුණා. මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවලදී දිගින් දිගටම විරෝධය පළ කළා. පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට විරෝධය පළ කර නැති නමුත් ගිවිසුමට තමා එකඟ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. තමාගේ එකඟතාවයකින් තොරව ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබා ගත්තත් ඒ ලබන 16 වෙනිදාට පෙර අත්සන් නොකරන්නේ ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ වෙත දැනුම් දුන් බවත් වාර්තා වෙනවා. ඉතින් මේ අතර ඉක්ුත් අඟහරුවාදා පැවති විශේෂ මාධ්‍ය අමුකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ලබන 16 වෙනිදාට පෙර අත්සන් කරන බවයි. ඉතින් එක එක පුද්ගලයන්ට ඕන විදිහට ගිවිසුම් අත්සන් කරන්නට රටේ විවිධ දේවල් විවිධ විදේශීය බලවේගවලට පවරා දෙන්නට මේවා කාගේවත් බූදල නොවේ. මේවා අවුරුදු 2500ක් තිස්සේ මේ රටේ ජනතාව දේශහිතයිශී පිරිස් ලේ වගුරුවමින් දහඩිය වගුරුවමින් ආරක්ෂා කරපු රටක්. ඉතින් ඒ රටේ ස්වෛරීත්වය ඒකීයත්වය ආරක්ෂා කරගන්න එක වින රටවල්වලට එහි ස්වාධිපත්වයට ඇඟිලි ගහන්නට දෙන්නේ නැතිව ආරක්ෂා කරගන්න එක ජනතාවගේ යුතුකමක්. ඉතින් ඒක නිසා වෙන්නට මේ වන විට නීතිඥවරයෙකු මේ ගිවිසුම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතින් ඒ පිළිබඳව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. දේශද්‍රෝහී බැවින් MCC ගිවිසුම අත්හිටුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කියලයි ඒ සිරස්තලය අපි මව්බිම පුවත්පතේ දකින්නේ. අපි බලමු මේ ප්‍රවෘත්ති මොකක්ද කියලා. ඉකුත් බදාදා රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමේ මුවාවෙන් රජය ඇමරිකානු එක්සත් ජනපද රජයත් සමඟ අත්සන් කිරීමට නියමිතව ඇති ජාති ද්‍රෝහි හා දේශද්‍රෝහී කොන්දේසි ඇතුළත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම නවතාලමින් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසිල්ලා පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ගොනු කරා. ඉතින් මේ පෙත්සම ගොනු කරන ලද්දේ සමාජ ක්‍රියාකාරික ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන දර්ශන වේරදුවගේ මහතා විසින්. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රජය වෙනුවෙන් නීතිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති තිලක් මාරපනහ, මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරුන් නම් කරලා තිබෙනවා. ඉතින් මෙම ගිවිසුමගෙන ඇමරිකානු හමුදාවන් ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථානගත කිරීම, ශ්‍රී ලංකා භූමිය තුළ ඇමරිකානු පුරවැසියන්ට තමන්ට කැමති ආකාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම, කිසිදු අවසරයකින් තොරව රට තුළ ඕනෑම ස්ථානයක තම ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම, අවියායුධ සහිතව වුවද හැකිවන පරිදි තානාපති මුක්තිය ලබා දීම යන ඉතාමත් බරපතල දේශද්‍රෝහි අතුරු ගිවිසුම් ගණනාවකටම ඇමරිකානු පුරවැසියන්ට හමුදාවන්ට අවසර හිමිවන බවත් පෙත්සම් කරුවන් පෙන්වා දෙනවයි කියලාද මව්බිම් පුවත්පත කියන මේ අතර මව්බිමේ සිරස්තලයකින් කියනවා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට චැලෙන්ජ් එකක් කියලා. ඒ අනුව වත්මන් රජය අත්සන් කිරීමට උත්සාහ කරන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අධිකරණයට යාමට සූදානමින් සිටිනවා කියලා තමයි මව්බිම් පුවත්පත කියන්නේ. තින් ඔවුන් සූදානම් වෙද්දී මේ වන විටත් තනි නීතිඥවරයෙකු විසින් මේ කටයුත්තට ඉදිරිපත් වෙලා තිබෙන බව තමයි අද පුවත්පත් වාර්තා කර සිටින්. ඉතින් මේ අතර අපිට දිවින පුවත්පතේ ඇතුළු පිටුවකට ගියාම මේ පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. මෙහි ලියුම්කරුවන්නේ රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා. ඒ අනුව දිවිනේ සිවුවන පිටුවේ දක්වා තිබෙනේ රට දෙකට බෙදා ඔප්පුව ඇමරිකාවට දීම යනුවෙන්. ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදය මේ ඉතාමත් වැදගත් යුද සහ ආර්ථික මර්මස්ථානයක තිබෙන්නා වූ පුංචි දූපත ආක්‍රමණය කරන්නට නව යටත් විජිතවාදය භාවිතා කරන අන්දම මිලේනියන් කෝපරේෂන් ගිවිසුම හරහා, එහෙම නැත්නම් MCC ගිවිසුම හරහා උත්සාහ දරන ආකාරය සංඛ්‍යා ලේඛන සහිතව සවිස්තරාත්මකව මේ ලිපියේ දක්වා තිබෙනවා. අපි ලස්සන ෆොටෝ ටිකකුත් අද බලන්නට තිබෙනවා. විරාමිකින් පසුව ඒවා බලමු. රණවිරුවන්ගේ මානසිකත්වයේ කඩා දාලා බුද්ධ්‍යාංශ සමාජිකයන්ව හිරගත කරපු නිසා තමයි අවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපි මේ රටේ ත්‍රස්තවාදයත් විනාශ කරනවා, කුඩු ව්‍යාපාරයත් විනාශ කරනවා, කප්පම් කල්ලිත් විනාශ කරනවා. හොරකම නාස්තිය නතර කරනද පාලනයක් අපි හදනවා.
කිසිම තැනක ගෑස් නැහැ. ගෑස් ආව මාත්‍රය මේ බොරු කියන්නේ උංගම් මහජනතාව. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. කොච්චර වටිනවා නම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැක ගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැක ගන්න. සෑම සේදුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. රාත්‍රි කාලයේදී දාවකයා පාසුවෙන් හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI GenX motor bicycle tire දැන් විලඳ පොලේ ලබා ගත හැකි. අට්ටිය නාලා දතකට මැදලා අස්සන්ට ඇදලා ඉන්න ඕන වැඩේට. දත්තික මැද ගන්න නම් මං ගෙනාවා නියම් භාණ්ඩයක්. මොකද්ද මේ signal 1 2 3 කියන්නේ? මේකෙන් අපිට දෙනවා benefits තුනක්. නෑ. 1 2 3 strong venna teeth. 1 2 3 සුදුවන්දා දෙපලකි. 1 2 3 freshness සුරකි. 1 2 3 extra සැලකිල්ලකි. මරුනේ ඒක තමයි කියන්නේ signal 1 2 3 කියලා. signal 1 2 3 දත්වලට extra සැලකිල්ලක්. අක්කි මට ලෝකේ හොඳම boxing ෂූරිය වෙන්න ඕනේ. නියමයි. හැබැයි සමේ බිබිලි එක්ක ෆයිට් කරන්නේ කොහොමද? අනේ මන්දා. ඒව ෆයිට් කරන්න. නව ලයිෆ් බොයි කහ සහ ලයිෆ් බොයි කොහොමද? කහ සහ කොහොමද සාරේන් මොසු වූ නව ලයිෆ් බොයි. සමේ විසබිජ මට්ටුයි සමටත් සුමුතුයි. ජපන් තාක්ෂණය. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. වීති ආලෝකයට කාර්යාලයට කර්මාන්ත ශාලාවට සුපිරි අලවිසලට ක්‍රීඩාගාරයට එළිමහනට කාලයක් සමග දීප්තිය අනුනවන වසර 5ක වගකීමක් සමග ජපන් තාක්ෂණය දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. දෙරණ අරුණ. ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ. 2019 නොවැම්බර් මාසයේ 3 වෙනිදා 2016 නොවැම්බර් මාසයේ 3 වෙනිදා පිළිබඳව මීට අවුරුදු 3කට පිටිපස්සට ගිහිල්ලා කල්පනා කරාම ඒ තරම් මිහිරි මතකයක් නොවේ අපට සිහිපත් වෙන්නේ හෙලේ මහා ගාන්ධර්වයාගේ ඒ සුමීරු හඬ නිහඬවීම පිළිබඳව තමයි අපට ඒ අතීතයට ගියාම සිහිපත් වෙන්නේ. ඉතින් අද සිලිමින පුවත්පත විශේෂ අතිරේකයක් පළ කරමින් රසඳුන විශේෂ අතිරේකයක් පළ කරමින් සිංහල ගීතයේ පිරවිය නොහැකි හිඩැස්ස පිළිබඳව කතා බහ කරනවා. ඉතින් සුභාවිත ගීතයේ අමරණීය ලකුණ අමරදේවයන් අපෙන් දැයෙන් සංගීත ලෝකයෙන් සමුගෙන 3 වසරක් කිරීම නිමිත්තෙන් තමයි මේ සිහිපත් කිරීම කරන්නේ. ඉතින් අපි එතුමානන්ට ප්‍රාර්ථනා කරන්නේ පින්කෙත හෙල රන්දිරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියලා. ඉතින් එතුමා මිය පරලොව ගියත් අභාව ප්‍රාප්ත වුණත් අපිට තවමත් එතුමාගේ ජීවිතය පිළිබඳව මතකයක් තිබෙනවා. ඒ එතුමා ජීවත් වුණු කාලයේදී කළ දේවල් නිසා මම පිළිබඳව නොවේ අප පිළිබඳව කතා කරලා
කරපු දේවල් නිසා. ඉතින් ඒ වගේ තමයි අපි යම්කිසි තනතුරක එහෙම නැත්නම් යම්කිසි ස්ථානයක රැඳී සිටිනවා නම් ඒ කාලය තුල ඒ කිටි කාලය තුල අප කළ කී දේවල් අපි එතනින් නික්ම ගිය පසු ජීවිතෙන් වුණත් අප නික්ම ගිය පසු අපේ සහෝදර ජනතාව සිහිපත් කරාවි. ඉතින් ලංකාදීපයේ දියත පුවත්පතේ දියත අතිරේකයේ ප්‍රධාන පිටුවේ අද දක්වා තිබෙන්නේ ඒ වගේම කතාවක් නික්ම යාමට තව හරියටම දවස් 14ක් තිබෙන අපේ අතිගරු ජනාධිපතිතුමා යම්කිසි කල්පනාවක নিমগ্নව සිටින ආකාරය එහි දක්වා තිබෙනවා. ඉතින් තව දවස් කීයද කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් එතුමා ඒ දුරේ රැඳී සිටි කාලයේදී කළ කී දේවල් පිළිබඳව සමහරුන්ට සුභවාදී විවේචන සුභවාදී දේවල් එහෙම නැත්නම් සුභවාදී ප්‍රශංසාවන් තිබෙන්නට පුළුවන්. තවත් සමහර අයට අසුභවාදී විවේචන තිබෙන්නට පුළුවන්. ඉතින් කිත් පැසසුම් හෝ නින්දා ගැරහුම් සියල්ලම හමුවේ එතුමානම් යම් කිසි දිනයකදී ඉතිහාසය විසින් තීරණය කරාවි ඒ දුරේ රැඳී සිටි කාලය තුළ දුරේ බැබළුවාද නැද්ද යන කාරණය පිළිබඳව. අපි එතනින් යමු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කියන කාරණය පිළිබඳව මෙතෙක් පොලිස් අධිකාරී තනතුරේ සිටියේ දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙලා තියෙනවා ඊයේ පෙරදින අපි රුවන් ගුණසේකර මහතාට සුභ පැතුම් එක් කරන ගමන්ම ඔහු මැතිවරණ සම්බන්ධයෙන් පැමිණිලි සම්බන්ධයෙන් දක්වන අදහසටත් අවධානය යොමු කරමු. ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලිස් ස්ථානයන් වෙත වාර්තා වෙලා තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 36ක් වෙනවා. ඊට අමතරව ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් සමස්ත නීති උල්ලංඝනයන් පොලිස් ස්ථානයන් වෙත වාර්තා වූ සමස්ත නීති උල්ලංඝනයන් සංඛ්‍යාව මේ වන විට 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තැපැල් ඡන්දය භාවිතා කිරීම සිදු වුණා රජයේ සේවකීන් විසින් පොලිස් නිලධාරීන් හැර තමන්ගේ තැපැල් ඒ අදාළ ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරන ලද පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. අපි දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකට යන්නට සූදානම්. ගෝඨාභය හා සජිත්ගෙන් තරගකාරී බදු සහන කියලා එහි දක්වා තිබෙන. ඉතින් ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක මගින් ලංකාවේ බදු ක්‍රම වෙනස් කරමින් විවිධ සහන පිරිනැමීමට යෝජනා කර තිබෙනවා කියලායි දේශීය පුවත්පති කියන්නේ. ඉතින් බදු සහන දෙනවා නම් ඒ අහිමිවන ධනය අහමි වන ආදායම කොහොමද රටට ලබා ගන්න කියලත් මේ අපේක්ෂකයන් රටට පැහැදිලි කළ යුතුයි. නැත්නම් ඉතින් මෙහෙම බදු සහන දෙනවයි කියන එක විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ අපේක්ෂකයන් දෙදෙනාම ජනතාව පීඩාවට පත් කරන වැට් බද්ද සංශෝධනය ගැන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස දැනට තිබෙන 15% වැට් බද්ද 12.5 දක්වා අඩු කරගෙන යන බවයි කියන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරන්නේ වැට් සීමාව 15% සිට 8% දක්වා අඩු කරනවයි කියලා. ඒ වගේම 2% ආර්ථික සේවා ගාස්තුද ඒ සමගම අහෝසි කරන බවට ඔහු ප්‍රතිඥා දෙනවා. ඒ අතර සජිත් ප්‍රේමදාස රුපියල් ලක්ෂ 40ට වඩා වැඩි පිරිවැටුමක් සහිත ව්‍යාපාර සහ මුලින්ම වැට් බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කර තිබෙනවායි කියලා කියන. ඉතින් ওই විදිහට බදු සහන ලබා දෙනවා නම් ඒ අහිමිවන ආදායම රටට හිමි කරගන්නේ රජයේ අයිති කරගන්නේ කොහොමද කියලත් පැහැදිලි කරනවා නම් මේ වඩාත් විද්‍යානුකූල වේවි. මේ අතර දේශීය පුවත්පත කියනවා දැන් මේ දවස්වල ලොකු බදු කතාවක් යනවා. මේ මැතිවරණයක් මුව විටේ තියාගෙන මේ බදු ගහන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. සමහර විට රජයටම යම්කිසි අපේක්ෂකයෙක් පරාජයට පත් කරන්නට උවමනාවක් තිබෙනවද දන්නේත් නැහැ. අලුත් බද්දෙන් 150 වාහනය 160 අලුත් බද්දෙන් 150 වාහනේ 165 නගී කියලා එහි වාර්තා කරන්නේ. ඉතින් සුඛෝපභෝගී වාහන වෙනුවෙන් අය කරන සුපිරි වාහන බද්ද ලක්ෂරි ටැක්ස් කියලා කියනවා. ඉතින් රුපියල් 135ට වැඩි වටිනාකමක් ඇති වාහන සඳහා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම වර්ගවලට අයත් ඩබල් කැබ් රථ හැර සෙසු වාහන වර්ගවල මිල ගණන් විශාල ලෙස ඉහළ යන බවට දේශීය පුවත්පත අද වාර්තා කර සිටින බව තමයි කියවෙන්නේ. අපි එතනින් යමු. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රටේ ආරක්ෂාව පිළිබඳව කරන අදහස් දැක්වීමට. මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළ තිබෙනවා. මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදෙව්වා. ඒ ආරක්ෂිත වැඩපිළිවෙල යටතේ හිඳ තමයි අපේ කාලය ඇතුළතදී කිසිම සිද්ධියක් නැවතත් ඇති නොවුනේ. නමුත් මේ රජය තමුන්නාන්සලා දන්නවා බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු නොකරපු විදේශීය බලපෑම් වලට යටවෙන අමාත්‍ය මණ්ඩලයක් තිබෙන මේ රජය අපි එදා යොදලා තිබුණු වැඩසටහන නතර කළා. රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දාලා
අපේ බුද්ධ්‍යාංශ සමාජිකයන්ව හිරගත කරපු නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. නමුත් අපි පැහැදිලිවම තමුන්නාන්සලාට කියනවා නැවතත් මේ රටේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැtei කියන එක අපේ රජයක් යටතේ. අපේ මහින්ද ගෝඨාසු සංයෝගය කොටි ත්‍රස්තවාදියාගේ මේ බිම බේරගත්තේ ඇමරිකන් කාර්යයට පාවලා දෙන්න නෙවෙයි. අපේ රණවිරුවෝ උතුරේ යුද බිමේ ජීවිත පූජා කරේ. අපේ රණවිරුවෝ අත්පා ඇස්කන් පූජා කරේ. මේ බිම ඇමරිකාවට පාවලා දෙන්න නෙවෙයි. ඒ නිසා අපි ඇමරිකාවට කියනවා මේ ආණ්ඩුව මලමිනියක්, මේ ආණ්ඩුව පනා දින ආණ්ඩුවක්, මේ ආණ්ඩුව තව දවස් 14ක් විතරක් තියෙන ආණ්ඩුවක්. මලමිනි එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ නැතුව රටේ ජනවරම ගන්න ගෝඨාභය මැතිතුමා මග එනවා. එතකන් ඉවසගෙන හිටපල්ලා කියලා අපි ඇමරිකාවට කියනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා කරනවා තරුණ ජවය ගැන. 52යිලු වයස, ඩයිනමෝව හොඳයිලු, එන්ජින් එකත් හොඳයිලු. හැබැයි ඒ දන්නේ යන්න බෑ, කකුල් දෙක ගැහෙනවා නේද? ඉනිමග නගින්න බෑ, පරඬල වගේ වැනෙනවා. වේදිකාවෙන් බෑගන්න බෑ ආරක්ෂකයාට වාරු නොතියා. කතා කරන්නේ නම් තරුණ ජවයේ ගැන. මේ තරුණ ජවයට හැදිච්ච මදන විසේ නිසා තමයි රෑට රෑට තමුන්නාන්සලාගේ ගෙවල් පැත්තේ ඇවිල්ලා සතුටින්ද කියලා බලන්න හිතලා තියෙන්නේ. වැදගත් වෙන්නේ වයස කීයද නෙවෙයි, වැඩේ පුළුවන්ද කියන එකයි මිත්‍රවරුනි. අද සිලිමින පුවත්පත වාර්තා කරනවා පාදිනිය ගැන පරීක්ෂණ ඇරඹේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතාට එරෙහිව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව තමයි එහි දක්වා තිබෙන. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වැටලීම් සුදත් රත්නවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සිලිමිනේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උළෙලට ඔහු සහභාගී වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් සහ ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ ප්‍රකාශව රජයේ වෛද්‍ය නිලධාරීන් අයත් වන්නේ මාණ්ඩලික ගණයේ නිලධාරී කොට්ටාසේ. ඉතින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිම දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ඉතා පැහැදිලිව දක්වා තිබීම මේ විනය පරීක්ෂණයට පදනම් වී තිබෙනවායි කියලායි කියන්නේ. ඉතින් පොහොට්ටුවේ වේදිකාවේ ඔහු අසුන්ගෙන සිටි අපි දැක්කා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදක්වන මොහොතේදී. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මහනුවරදී එළිදැක්වෙද්දී ඔහු වේදිකාවේ නොවේ ප්‍රේක්ෂකාගාරයේ එහෙම නැත්නම් සභාගමේ අසුන්ගෙන සිටිනවා දැක්කා. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරනවා Sunday Observer පුවත්පත. ඒ අනුව two wrongs don't make a right. වැරදි දෙකක් නිවැරද්දක් එහෙම නැත්නම් හරි දෙයක් නිර්මාණය කරන්නේ නැහැයි කියලා කියනවා. කවුද කියන්නේ? Election Chairman slams GMO ඒ ප්‍රෙසිඩන්ට්. ඒ අනුව two wrongs don't make a right කියලා ඔහු සඳහන් කරන්නේ. says Dr. Padaniya attends UNP manifesto launch to balance his attendance at SLPP event. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ උළෙලට සහභාගී වෙලා කරපු වැරද්ද නිවැරදි කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීම. ඉතින් හැම එකටම ගියා, ඒක හින්දා වැරද්දක් නැහැ කියලා සමහර විට වෛද්‍ය පාදනීය මහතාට තර්ක කරන්නට හැකියාවක් ලැබේ. අපි එතනින් යමු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් මහතා බොහෝ අය කරුණා කියලා කරුණාම් මන් දක්වන අදහසකට. දැන් ආරක්ෂක නැහැ, ආර්ථික නැහැ, මොකද නැහැ. මේක ISIS කඩිට උඹලා සැපන්ඩ ඒප්‍රල් 21. මේක පස්සේ අනිවාර්යම අපිට ස්ට්‍රෝං ලීඩර් එක ඕන. අපි මේ තමයි අපි යුදව කරනවා, අපි සපෝට් කරනවා ගෝඨාභය රාජපක්ෂට. එතම මට රික්වෙස්ට් එක තමිල සිංහල මුස්ලිම් මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂට ඔක්කොම කඩි බලය දෙන්න ඕනේ. අපිට හී වොන් ද ඉලෙක්ෂන්, එයාට ඔක්කොම කරන්න පුළුවන්. නැත්නම් රට ඉවරයි. සජිත්ට රට කරන්න රටයක ගදන්න බෑ. එයා කට විතරයි. ගෝඨාභයට තමයි පුළුවන් රටේ ගදන්න. දෙමළ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නා. මෙච්චර කාලෙන් මේ දෙමළ ජනතාවට එක්සත් ජාතික පක්ෂෙන් කරපුවා කියන්න ගියොත් ඒක දුක ඉතනවා. අපි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අපේ පූර්ණ සහාය දෙන්න අපි එයාත් එක්ක එකමුතු වෙලා ගමන යනවා.
අපි අරුණ පුවත්පතේ සිරස්තලයකට යමු. දේශපාලකයන් විවිධ දේවල් කතා කරනවා. ඒ වුණාට දන්නවද ලංකාවේ ප්‍රධාන අගනුවර වන, එහෙම නැත්නම් වෙළඳ නගරය වන කොළඹ අපි බොන්නේ ඉතාමත් අපිරිසුදු දූෂිත වතුර කියලා. කැලණිගඟෙන් බොන බස්නාහිර වතුර 80%ක් දූෂිතයි. අරුණ හෙළිදරව් කරන්නේ කර්මාන්ත ශාලා 10,511කින් සහ නිවාසවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා බස්නාහිර ජනගහනයෙන් 80%ක පමණ පානීය ජලය සපයන කැලණිගඟ දූෂණය වී ඇතැයි විගණකාධිපතිවරයා උපුටා දක්වමින් අද මේ පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව මේ වන විට ජල පවිත්‍රාගාරවලට දැරීමට සිදුවන පිරිවැයත් වැඩි වී තිබෙනවා. ජල මූලාශ්‍රවලට අප ජලය බැහැර කිරීමේදී අදාළ කර්මාන්ත ශාලා විසින් මධ්‍යම පරිසර අධිකාරිය නියම කර ඇති ක්‍රමවේද උල්ලංඝනය කර ඇති බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් සඳහන් කරනවායි කියලා තමයි දක්වලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් වතුර බොන ටිකත් බයෙන් බොන්නට වෙලා තියෙනවා. උතුර අනිවාගත් වතුර, එහෙම නැත්නම් ෆිල්ටර් එකක් භාවිතා කරලා ඒ වතුර පානය කරන්නට කියලා තමයි ඉතින් අපි අපේ ආරක්ෂාව සලසා ගන්නට ඕන නිසා මතක් කර සිටින්නේ. අපි එතනින් යමු. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලංකාවේ දුප්පත්කම පිළිබඳව දක්වන අදහසට. අපේ රට දැය ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක ශේෂ්ත්‍රය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය ඇතුළු අපේ ආරක්ෂක අංශයට මේ රටේ ජාතික ආරක්ෂාව අපි බාර දීලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයෙන් අපි මේ රටේ ත්‍රස්තවාදයත් විනාශ කරනවා, කුඩු ව්‍යාපාරයත් විනාශ කරනවා, කප්පම් කල්ලිත් විනාශ කරනවා, මිනිමරුනුත් විනාශ කරනවා, ස්ත්‍රී දූෂිතයනුත් විනාශ කරනවා, ළමා අපචාරකරුවනුත් විනාශ කරනවා. රටේ ජීවත් වෙන හැම දෙනාටම උස් පහත් ભેදයකින් තොරව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන මානව හිතවාදී යුගය අපි ආරම්භ කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැමදාමත් දුප්පත්කම ගැන කතා කර කර ඉන්නට බෑ. අපි දුප්පත්කම තුරන් කරන්නට ඕන. ඒ නිසා දුප්පත්කම තුරන් කිරීමේ ශීඝ්‍රගාමී වැඩසටහනක් හැටියට අපි සමෘද්ධි වැඩසටහනයි, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවිය වැඩසටහනයි, මේ දෙකම එකට ක්‍රියාත්මක කරලා මේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන්නට අපි ඇප කැප වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා අපට රටක් තිබුණේ නැහැ. අපි ජීවත් වුණේ අපායක. ඒ අපාය යම රජුරුව තමයි මහින්ද රාජපක්ෂ. එයත් එක්ක වටේ හිටියා යම දූතයෝ, අලුගෞසුවෝ හිටියා වටේ. ඒ එක අලුගෞසුවේ තමයි මේ පාර දාලා තියෙන්නේ ජනාධිපතිවරණයට. එතකොට අලුගෞසුවොන්ට මේ රට බාර දෙන්න බෑ. යහපාලනය නිසා රාජතාන්ත්‍රයේ ශක්තිමත් වුණා, රජයේ සේවයේ ශක්තිමත් වුණා, අමාත්‍යාංශවල ලේකම්ල ශක්තිමත් වුණා, මැතිවතුරුන්ගේ බලය අඩු වුණා. හැබැයි යහපාලනේ පොඩ්ඩක් මැල්ලුමකුත් තිබුණා, පොඩි ගතියක්. මොකද මේක හැදුවෙන් පස්සේ අර මෛත්‍රීපාලි සිරිසේන උතුමාණෝ ඇවිල්ලා මේකට පොඩි කොත්තුවකුත් කලවම් කරා. මේකේ ප්‍රශ්න තිබුණා. යහපාලනේ ගෙනාපු වේගෙත් වැඩි. ගේන්න ඉස්සෙල්ලා අපිට තිබුණා ඔය ආයතනවල දෙපාර්තමේන්තුවල ඉන්න එක එක හාල්පාලුව අංකූරෝ එක එක කුම්බාණ්ඩෝ ටික සුද්ධ කරලා දාන්න. අපි ඒක කරේ නැහැ. කොහොම වුණත් තමුන්නාසලාට පුද්ගලික ප්‍රතිලාභ නොලැබුණත් තමුන්නාසලා මේ රටට වෙනසක් ගෙනාව යහපාලනය හරහා. ජනාධිපති අපේක්ෂකලාගේ ඉතිහාසය බැලුවොත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැටිකිරිය චෝදනා නැත, හොරගම් කරලා නැත, ජනතාව වෙනුවෙන් පැය 24න් පැය 16ක් 17ක් වැඩ කරනවා අය කවුද අපේ ජනාධිපති අපේක්ෂක? සජිත් ප්‍රේමදාස මහත්තයාට, සජිත් ප්‍රේමදාස මහත්තයාට ගෝඨාභය හරි කිව්වා, වංග වේවා කියලා කිව්වා. කට්ටිය බීලා නැහැ, දැතිගම කට්ටිය බීලා නැහැ. මේ ඔබේ අත පොඩ්ඩක් ලගින් එක නෑට වෙන්න නැත්නම් අරගෙන බලන්න මොනවා හරි තියනවද, රේඛා එහෙම තියනවද විශේෂ? නෑනේ, අපේත් බැලුවාම එහෙම හුඟක් වෙලාවට තියෙන්නේ ඉතින් කරගැට තියෙන්න පුළුවන්නේ. අපි බොහොම මහන්සි වෙලා වැඩ කරන ජනතාවක් විදිහට ඉතින් ඒ වගේ තමයි පොදු ජනතාවගේ තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම නෙවෙයි, ජනාධිපති පුතුන්ගේ ඒ වගේම දේශපාලකයන්ගේ අත්වල විවිධ දේවල් තියෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ පරිශ්‍රාවක් හැබැයි කාලයකට ඉහතදී ගත්ත ඡායාරූපයක් අද වාර්තා කරනවා. මව්බිම් පුවත්පතේ හටන කියන අතිරේකේ රාජයෝග පරීක්ෂාව කියලා තමයි මේ අපූරු ඡායාරූපයේ සිරස්තලයේදී තිබෙන්නේ. ඉතින් රෝසි සේනානායක මහත්මිය සහ දයාසිරි ජයසේකර මහත්මයා එකතු වෙලා සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමාගේ අතේ රාජයෝග තියෙනවද කියලා පරීක්ෂා කරන අන්දම මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් දැන් ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මොකටද ගිහිල්ලා මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ රාජයෝග බලන්නේ, මොකක් හරි වෙනසක් වෙලා තියෙනවද කියලා? නමුත් එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන ඇත්ත කතාව කියන්නම් මේ ලාබෙල්ලට පස්සේ.
හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. කොමාරි, මේ ටිකක් පරණ පින්තූරයක්. මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ සමාජිකයෙක් වෙලා ඉන්දරි දයසිරි ජයසේකර මහත්මයා ගත්ත ඡායාරූපයක් කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් කොහොමුණත් මේ ඡායාරූපයට යටින් ඉතාමත් අපූරු පසුවදනක් යෙදෙනවා. එයින් එක කොටසක් විතරක් අප ඔබට ඉදිරිපත් කරන්න. අපේ රටේ දේශපාලකයෝ ජනතාව ගැන විශ්වාසය තබනවාට වඩා නවග්‍රහයන් පිළිබඳව විශ්වාසය තබනවා. දෙවියන් භූතයන් ගැන විශ්වාසය තියෙනවා. කතරගමට වඩා කැබිලිත්ත ගැන විශ්වාස කරනවා. කැබිලිත්තට වඩා ඉන්දියාවේ තුරුපති දේවාලය ගැන විශ්වාසය තබනවා. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුමාලා වෙන්කේශ්වර කෝවිලට මහින්ද මෛත්‍රී රනිල් තිදෙනාම යනවා. ඔවුන් එහි යන්නේ රාජයෝගය සාක්ෂාත් කරගන්නට කියලත් වැඩිදුරටත් දක්වලා තියෙනවා. ඉතින් ඔබ ගැන නෙමෙයි විශ්වාසය තියෙන්නේ, අතේ තියෙන රේඛ ගැන. ඒ වගේම අහසේ පේන්නවත් නැති නවග්‍රහයන් පිළිබඳව තමයි ඔවුන් වැඩි විශ්වාසයක් තියලා තියෙන්නේ කියලා මේ රාජයෝග පරීක්ෂාවේ කියන්නට පුළුවන්. ඉතින් කොහොමුණත් දැන් දයසිරි ජයසේකර මහත්මයා පිළිබඳව කතා බහ කරද්දී ඔව් ඇත්තෙන්ම මේ වන විටත් සීරුවෙන් සිටගෙන ඉන්නවා පොහොට්ටුව සමගින්. ඉතින් චන්ද්‍රකාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර වැහෙන්නට යන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්. අද මව්බිම් පුවත්පතේ සිරස්තලයයි චන්ද්‍රකාට ශ්‍රී ලනිපේ දොර වැහි 3 නොවැම්බර් 5 කියලා ලොකු අකුරෙන් එහි දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකාවක වෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් නොවැම්බර් 5 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ මධ්‍යම කාරක සභිකේ ඉරිදා මව්බිම් සඳහන් කරනවා. කුමාරතුංග මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ඉදිරිපත් කරන යෝජනාවකට අනුව එය සිදුවෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවායි කියලා තමයි මව්බිම් පුවත්පත කියන්නේ. මේ එකම මව්බිමාද කියනවා නොවැම්බර් 5 සමුළුවට මම යනවා. කවුද මේ මම? අවුකණ්ණාඩියක් පැලඳගෙන ඉන්න නිසා අඳුරගන්න ටිකක් අමාරු වුණත් මේ වෙන කවුරුවත් නෙවෙයි, කුමාර වේල්ගම මහත්මයා. හංසයා හෝ පොහොට්ටුව දිනවන්න මම දායක වෙන්නේ නැහැ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂා කරන පස්වෙනිදා සවස 2 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවට මම අනිවාර්යෙන්ම සහභාගී වෙනවයි කියලා කුමාර වේල්ගම මන්ත්‍රීවරයා කියනවා. ඉතින් තමා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලේ පැවති අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී නොවූයේ ඒට ගියහොත් හංසයා දිනවන්න දායක වෙන නිසා බවයි ඔහු කියන්නේ. ඉතින් කොහොම වුණත් වක්‍රාකාරයෙන් හරි ඒක නේද මේ කරන්න කියලා විමසන්නට වෙනවා. ඒකම අර ඔහුගේ ප්‍රදේශයේ එහෙම නැත්නම් කළුතර දිස්ත්‍රික්කයේ ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙක් සහ ගිහි කිහිප දෙනෙක් එකතු වෙලා යම්කිසි සත්‍යග්‍රහයක් පැවැත්වුවා. ඔහුගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නට ඕනේ කියලා සත්‍යග්‍රහය අට්ටාලිය ගලවලද විසිරලා ගිහිල්ලද තාම තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ වන විට සිළුමින පුවත්පත කියන ඉතිහාසයේ විශාලතම සන්ධානගත සහාය සජිත්ට චන්ද්‍රිකාත් එක් වෙයි. පක්ෂ 32ක් සංවිධාන 31ක් කියලයි එහි දක්වා තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් පිළිගත් දේශපාලන පක්ෂ 32ක් සහ සංවිධාන 31ක් එම පක්ෂයේ සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව තමයි සිළුමින අද ලොකු අකුරෙන් මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් පක්ෂ සන්ධානගත වෙනවා, ලොකු ලොකු කතා කියනවා. හැබැයි අපේ ගෙදර කුස්සිය දැන් බත් විදින්නේ නැහැ. මොකද ගෑස් ඉවරයි, දරලිප් නැහැ නාගරීකරණය වුණු ස්ථානවල. ඒ වගේම බොහෝ අවන්හල් හෝටල් වැහිලා යනවා. අද ලිපියකුත් තිබ්බා මං හිතන්නේ. ඔව්, ඇතුළු පිටුවක දැවැන්ත ලිපියක් පළ කරලා තිබුණා මේ ගෑස් අර්බුදය පිළිබඳව. දැන් සති ගණනක තිස්සේ ගෑස් හිඟේ නිසා ජනතාව පීඩාවට පත්වෙමින් පවතිනවා. ඒ පිළිබඳව ගෑස් හිඟ වේ රටම රත්වේ කියලා සිරස්තලයෙන් යුතුව දිවයින අද වාර්තා කරනවා ලිපියක්. 13 වන පිටුවේ මේ කතා කරන මොහොත වන විටත් ගෑස් සිලින්ඩර් නිකුත් කරනවා කියලා ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා කියනවා. මේ වෙනකොට වැඩිපුරත් ගෑස් නිකුත් කරලා තියෙනවා කියලා ලාෆ් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරියා කියනවා. ඉතින් නිලධාරින් මොනවා කිව්වත් ජනතාව කියන්නේ මෙහෙමයි. දැන් කොළඹ 2 බැලුවා, කොළඹ 9 බැලුවා, කිසිම තැනක ගෑස් නැහැ. මම මේ ආපන ශාලාව පවත්වාගෙන යන්නේ. අපි බිස්නස් එකක් කරගන්නත් අමාරු තත්ත්වයක් තියෙන රටේ. අඩේන සාමාන්‍ය අපිට දවසට 2ක් ඕනේ. ගෑස් නැති ඉඳලා මේ අපිට වෙලාවට කැම ටික දෙන්න බෑ. කම්පැනි දෙ අන්දිරත් ගියා. උදේ පාන්දර 6ට එන්න කිව්වා. පොලිමේ හිටියා. ඒත් නැහැ. 600ට විකුණන එක සමහර තැන් වල 850යි 900යි. පොලිමේ කියලා ගන්න උදේ පාන්දර පාට යන්න ඕනේ. හත වෙනකොට වැඩි වෙලා. ගෑස් ආව මාත්‍රේ මේ බොරු කියන්නේ උංගම මහජනතාව. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ඒ මිනිස්සුන්ට ගෑස් එකක්වත් දී ගන්න අමාරු. මේ ආණ්ඩුව මොකද මොනවද කරන්නේ? කන්නත් නෑ බොණ්ඩත් නෑ. ගෑස් නෑනේ. ගෑස් නෑ බ්ලා කරන්නද? මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ කරන්න බැරි නම් මේවා දාලා යන්න ඕන. දැන් මම ගියා ගෙත්තාරාම ගියා, ග්‍රෑම් බස් ගියා, පිටකොටුව ගිහිල්ලා අර බේරායින කඩයක් තියෙනවා කියලා කිව්වා. ඒත් ඔයලාව දැන් ඔයලා බලනවා කොහේ හරි ඔයලා බලනවා.
අයෝ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. 16-18 වගේ වෙනකොට දිනපු අයගේ ගෑස් බලන්න පුළුවන්. ඉතින් ගෑස් වල අඩුපාඩුවක් ඇති වෙන එකක් නැහැ. මේ දවස්වල තමයි ගෑස් ඉංගයක් තියෙන්නේ. අපි එතනින් යමු. දැන් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. දුප්පත්කම ගැන අනුර කුමාර කතා කරයි කියලා. දුප්පත්කම නැති කරන හැටි අනුර කියයි කියලා දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. අපි දිලිඳු ගම්වල ඉපිද අසීරු ජීවිත ගත කරපු අය පාලක හැම වතාවම කලේ දුප්පත්කම විකුණාගෙන කා බලයට එන එක. නමුත් අපට ඒ පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. විශේෂයෙන්ම හොරකම නාස්තිය පාලනය කරන රටක් ගොඩනගනවයි කියලා ජාතික ජනබලවේගයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. නේද රටේ දේවල් නාස්ති කරන පාලකෙක් රටක් හදයි. එනිසා මේ රට හදන්න අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. හොරකම නාස්තිය නතර කරනද පාලනයක් අපි හදනවා. 2015 අවුරුද්දේ හැම වේදිකාවකම විශේෂයෙන්ම ඔය සජිත් ප්‍රේමදාසලාගේ වේදිකාවේ වැඩිම කතා කරේ මොකක්ද? හොරකම ගැන. මේ සැරේ හොරු ගැන කතා කරනවද? නෑ. ගෝඨාභගේ වේදිකාවෙත් හොරු ගැන කතා කරන්නේ නෑ. සජිත්ගේ වේදිකාවෙත් හොරු ගැන කතා කරන්නේ නෑ. ඇයි? දෙගොල්ලම හොරු. හරි සරලයි මේක. අපි දුප්පත්භාවයේ පතුලට ගිලී තිබෙන මේ රට පොහොසත් රටක් බවට අපි පත් කරනවා. රට දුප්පත්භාවයෙන් මුදව ගන්න වැඩ ගොඩක් කරන්න තියෙනවා. රට දුප්පත්භාවයෙන් මුදව ගන්න ඉස්සරලම පාලකයා හොරකම් නාස්ති නොකරන පාලකෙක් වෙන්න ඕන. තමුනාසල කොහේ හරි හාලා තියෙනවද හොරෙක් රටක් හදුවා කියලා? නෑ, හොරෙක් රටක් හදන්නේ නෑ. ගෙදර දේවල් හොරකම් කරන ස්වාමියෙක් හිටියොත් ස්වාමියා ගෙදර හදන්නෙත් නෑ. දේශපාලන වේදිකාවේදී ඇහුණු තවත් කතා කිහිපයක් අද රබර් සෙරප්පු දානවලු. ඉතින් අපිට මොකද? ඒගොල්ලන්ට ප්‍රශ්නයක් දෙයක් රබර් සෙරප්පු තමයි කියලා. අනිත් එක තියෙන ප්‍රශ්නේ තමයි අඳින ඇඳුම අප්සෙට්ලු. ඒ දණ්ඩෙන් යනවලු. ඔද ඔව මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නද? සජිත් ප්‍රේමදාස මහත්තයාට ගෙදර ඉඳන් දිනන්න තිබ්බ මැදකොළම ගත්තරන්. ඒත් එතුම ඒ කාලේ එහෙම කරේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රනිල් මහත්තයා ඇහුවලු සජිත් ඇයිවෝ මේ මෙච්චර දුෂ්කර පැත්තකට යන්න හදන්නේ? ඔයාලට මම මැදකොළම දෙන්නම්. කිව්වම කිව්වලු නැහැ මට ආසයි එකක් මම ආසයි මේ ඒ පරිසරයට. මට පාඩුවේ ගිහිල්ලා ඉන්න ඉඳලා මට දුප්පත් මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ පරිසරයක් තමයි මට යන්න අවශ්‍ය කියලා. මොන මිනිස්සයද මහින්ද රාජපක්ෂ ගමට ඇවිල්ලා දේශපාලනය කරන්න කොන්දක් තියෙන්න බෑ ඔක්කොටම කලින්? ඒ කොන්දෙත් මට තියෙනවා. දැන් නොවැම්බර් මාසේ 16 තියෙන මැතිවරණය මේ රටේ ජනතාවගේ රටේ දරුවන්ගේ රටේ මව්බිමේ අනාගතය තීන්දුව කරන මැතිවරණය. මොනවද රනිල් වික්‍රමසිංහ මහත්තයතුරු නඩය කිව්වේ? මේ රට සුරපුරයක් කරනවා කිව්වා. මේ රටේ දැවැන්ද සංවර්ධනයක් ගේනවා කිව්වා. මේ රටේ තරුණ පරම්පරාව ලක්ෂදාහකට රස්සල් දෙනවා කිව්වා. මොකද්ද අන්තිර සිද්ධ වුණේ? අන්තිර විනාශ වෙච්ච එක වුණේ. අපිට තියුණ මේ දෙබිඩි ආණ්ඩුවක් සිරිසේනගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි. දැන් මේක ඉවරයි. අපි 17 වෙනිදා පිටවන ආණ්ඩුව මෙරටේ ජාතික සමගිය ගොඩනගෙන සියලු ජාතීන්ට එක සමාන අයිතිය තිබෙන මුස්ලිම් වරුන්ට සිංහල මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු කට්ටියට එකට ජීවත් වෙන්න පුළුවන් ආණ්ඩුව අපි හදනවා. සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාගෙම මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් අපි සිංහල දෙමළ මුස්ලිම් හැටියට එකම රටක් තුල එකම නීතියක් තුල ජීවත් වීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂමැතිතුමා මේ රටේ නායක හැටියට පත් වෙච්ච ගම හැම කෙනෙකුටම එක හා සමාන මේ වගේම එක නීතියක් තුල මේ රට ක්‍රියාත්මක වෙනවා කියලා අපි විශ්වාසයක් තියෙනවා. හරි, විරාමයකින් පසුව කාටුන් වලින් හමුවෙමු. ඔයාගේ කොණ්ඩේ කොයිතරම් ලෙන්ත් එකකට තියෙන්න ඕනද? මගේ ගානට මේ ලෙන්ත් එකට ඒ ඩැමේජ් කොණ්ඩේ ලෙන්ත් එකට බලපානවා. නවදාව් හෙල්දි රිචුවල් කෝන්ෆ්ලවර් සහ කොකනට් ඔයිල් සමගින් කිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්ත් එකට ඔබේ කෙස් කලම පවත්වා ගැනීමට උපකාරී වේ. කාන්තාවකගේ දවස කාර්ය බහුලයි. දවස අවසානයේ හිත ඉල්ලන්නේ වෙහෙස නිවන සුවදායි මොහොතක් විතරයි. මගේ ලක්ස් බොඩි වොෂ් දවසේම වෙහෙස නිවාලනවා. පියවර තුනකින් ලූෆයකට ස්වල්පයක් ගත සනසන වෙන අහුරක් වෙහෙස නිවන නැවුම් පවක් සුවඳවත් සූදු සමකට ලක්ස් බොඩි වොෂ් දැන් රුපියල් 150ක් පමණයි. කීල්ස් අපේ මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි.
30ක වට්ටමක් සමග සමුරයි ද ක්‍රෙස් චිකන් සොසේජස් ග්‍රෑම් 250ක් දැන් රුපියල් 227යි. 35ක වට්ටමක් සමග එලිෆන්ට් හවුස් ෆුල් ක්‍රීම් UHD කිරි ලීටර එකක් දැන් රුපියල් 143යි. කීල්ස් tires any bike one tire main character ekata meyaw mena ganni penawane nana thara akki nana thara nangi oya vidihata didulanna babalanna mokak hari rahasak tiyenno one rahasak didulanna babalanna hita lassana nan one kinek didulanawa babalanawa ruweda ekka e lassana thawat wedi wenawa suba dahame shakshara aushadhiya yahagunen ruweda samada didulana samakata ruweda samada didulana samakata kills api neum wenne oba nisamai ළඟදී ගත්තේ අලුත් පෙනුම හේදලා ගිහිල්ලා. ඇවිදලා ඇවිදලා ගත්තේ එකනේ. ඔව්. ඔයාට ලස්සනම එකනේ. ඔව්. බබා. ඔයා ආසම එක නේද බබා? ඔව් අනේ. කීයක් දීලාද ගත්තේ? ඒ කැඳුම කොච්චර වටිනවද නම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැකගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් පෙනුම රැකගන්න. සෑම සේතුකකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් පෙනුමක්. Kills api neum wenne oba nisai me vishesha wattam oba wenuwenmai 120 ka wattamak samaga Fuji Apple Gram 100k dan rupiyal 39 121 ka wattamak samaga samasahita chicken whole legs gram 100k dan rupiyal 54 kills Side tires any bike one tire triple enzyme ක්‍රියාකාරී all out ඇඳුම් දිරා යාම වලක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය all out රෙදි සෝදන දියරය රාත්‍රී කාලයේදී දාවකයා පාසු වෙන හඳුනාගත හැකි ඩියෝන් එෆෙක්ට් එක සහිත DSI Genex motor bicycle tire දැන් විලඳ පොලේ ලබාගත හැකි ඔයාගේ කොණ්ඩේ කොයිතරම් ලෙන්ත් එකකට තියෙන්න ඕනද මගේ ගානට මේ ලෙන්ත් එකට ඒ ඩැමේජ් කොණ්ඩේ ලෙන්ත් එකට බලපානවා නව ඩව් හෙල්දි රිචුවල් කෝන්ෆ්ලවර් සහ කොකොනට් ඔයිල් සමගින් කිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්ත් එකට ඔබේ කෙස් කලම පවත්වා ගැනීමට උපකාරී වේ Derana Aruna Sri Lanka's breakfast show හසන්ත විජේනායකගේ හුරේලා ගොඩක් වෙලා තිස්සේ ඔන්නාද බස් සෝල්ට් කරලා ඉන්නවා බස් එකක් දැන් ඒ කියලා ඒ එකම යනවා එතනින් අදිසුකෝප භෝගී දවැන්ත මෝටරියා ඒකෙන් ඔළුව එලියට දාලා සජිත් මහත්තයා කියනවා 16 වෙනිදායින් පස්සේ දේශපාලකයන්ගේ සුරසැප ඉවරයි කියලා හුරේලා අහන්නේ එතකොට සර් මේ දවස්වල පුරුදු වෙන්නේ වේදිකා නාට්‍යයක්ද කියලා මොකද ඒ කියද්දි යන්නේ අදිසුකෝපභෝගී වාහනයක නිසා වෙන්නේ. ඔන්න අද එතුමාව ඇඳලා තිනවා අසංග ඉඳුනිල්ගේ දේශයේ කාටුනේ හංසයා පිට එන අපේ සජිත් මහත්තයා දණ්ඩක් උඩ ඉතාමත් අසීරුවෙන් පණ බේරාගෙන ඉන්න චන්ද්‍රකා මැතිනිව හංසයා පිටට නැග්ගගෙන ජීවිතය ආරක්ෂා කරන්නට ජීවිත ආරක්ෂණ කටයුත්තක යෙදෙන බව තමයි අසංග ඉඳුනිල් කියන්නේ. හැබැයි උදේ විමල සිරිමේ කටයුත්ත වෙනත් විදියකට දකින්නේ හංසයා ඉන්නේ ජීවිතේ බේර ගන්නට නෙවෙයි ගොදුරු කර ගන්නට කියලයි. ඔන්න චන්ද්‍රකා මැතිනිය අද ලනුව කැඩිලා හංසයාගේ කටට ඇත්තටම හංසෙක් වුණා මේ ඇඳලා තියෙන පෙලිකන් කෙනෙක් වගේ අපිට පේන්නේ පෙලිකන්ගේ කටට වැටෙන්නට ඕන මෙන්න කියලයි දිවිනේ උදේ විමලසිරිගේ කාටුනෙන් කියන්නේ. ඉතින් ඒ කාටුනේ බලලා අපි එතනින් යමු හසන්ත විජේනායකගේ අද අරුණ පුවත්පතේ කාටුනේ බලන්නට. කඩ දෙකක් තියෙනවා. අත තමන්ගේ කමිසේ එහෙම නැත්නම් ගෞමී රඳවාගත් මුදලාලි මහත්තයෙකුයි මුදලාලි නෝනා කෙනෙකුයි බඩු විකුණමින් සිටිනවා. ඉතින් බඩුවල ඇතරම මේ බඩු විකුණන මුදලාලිලා නෙමෙයි මේගොල්ලන් අර අපි කියන්නේ අන්තේවාසිකයන් විදිහට කටයුතු කරනවා. කඩ දෙකේ මුදලාලිලා විදිහට දක්වලා තියෙන්නේ මහින්ද සහ රනිල් මහත්වරුන්, මෛත්‍රී මහත්තයත්, ඒ වගේම චන්ද්‍රිකා නෝනාත් අද කඩේ බඩු කිරමින් ඉන්නවා කියලා. ඒ කියන්නේ අසංගිඳුනිල්ගේ හිඩැස බලමු. අද MCC ගිවිසුම ජනාධිපතිතුමාගේ
කරට නැගලා කණින් අත දාලා ඔන්න MCC ගිවිසුම පාස් කරගන්නට යන මුදල් ඇමතිතුමාගේ කතාවයි හිඩස කාටුනෙන් කියන්නේ. ඉතින් මේ කාටුනියත් එක්ක අදට අපි දෙරණ අරුණෙන් සමුගෙන යනවා. තව දවස් 14යි තියෙන්නේ. ඔබේ තීන්දුව බුද්ධිවන්තව ගන්නට ඒ දවස් 14 හොඳටම ප්‍රමාණවත් වේවි. ආයිබෝවන්. හතයි තියට ලෝකය සාලෝකය නොබැලුවතින් නෑලෝ.